අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය සියත TV නිල විකාශන අයිතිය දරන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක් දින තරගාවලියේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම අනුව පස්වන ස්ථානයේ දක්වා ඉදිරියට අගමැති විදේශමති ඉතාලි සහ වතිකානු සංචාරයකට සූදානමින් පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර දැනුවත් කරන්න හදන මේ ගමන අපි හෙලා දකිනවා රජ ජාත්‍යන්තරයට යනවා නම් අපිත් ජාත්‍යන්තරයට යනවා කාඩිනල් හිමිගෙන් යලිත් ප්‍රබල ප්‍රකාශයක් මුද්‍රා තබූ සීනි ගබඩාවක මුද්‍රා කඩාගෙන සීනි රැගෙන යයි හිමිකරුවන්ට වැඩ වරදි මහ බැංකු අධිපති ලෙස යාම ගැන තහවුරු කරන්න බෑ ප්‍රතික්ෂේප කරන්නත් බෑ එක්කේ කණ්ඩායම් මට මඩ ගහන්න හදනවා ප්‍රශ්න රැසකට රාජ්‍ය ඇමති නිවඩ් කබ්‍රාල් පිළිතුරු දෙයි ශ්‍රී ලංකාවේ කොවිඩ් අවදානම වැඩි සංචාරය කිරීමෙන් වළකින්න ඇමරිකාව සිය ජනතාවට දැනුම් දෙයි විශේෂයෙන් දවසින් දවස කොරෝනා මර්ධනයෙන් ඉවත් වෙනවා මොකක්ද මේ ආණ්ඩුවක්ද සෙල්ලම් ආණ්ඩුවක්ද මුරුත්තෙට්ටුවේ හිමි ප්‍රශ්න කරයි ගර්භණී වීම වසරක්වත් ප්‍රමාද කරන්න විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තුගෙන් ඉල්ලීමක් කොරෝනා ආසාදිතව රෝහල් වලට ඇතුළත් කරන ළමුන්ගේ අඩුවීමක් රිචාර්ය ළමා රෝහලේ අධ්‍යක්ෂ කියයි කොවිඩ් වාර්තාකරණයේදී මාධ්‍ය අවම සදාචාරයවත් රැකිය යුතුයි විශේෂඥ මනෝවෛද්‍ය ජයමාල්ද සිල්වා කියයි ප්‍රථමයෙන් ක්‍රීඩා පුවත්වෙතයි අවධානය क्रिकेट नाम आय सियत तमाय सियत पेन्नुवोत मैच दिनुम मैच दिनन्न नाम सियतेन पेन्नन्नम ओने मे अद क्रिकेट सह सियत गेन अहेन कथा मेवरत्न श्रीलंका दक्षिण अफ्रीका क्रिकेट तरंगावलिये निल विकाशक आयतिय सियत अपलबा गत्ते यलितन क्रिकेट लोक कुसलानेट मग हेलिकिरीमटाय माध्य आयतनेक वगकी मतिक्रमणय करमिन अपगत तीरणेट अणुव दैन श्रीलंका क्रिकेट जयग्राही मावते වාර්තා පිට වාර්තා පිටවමින් 8 වසරකට පසු දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලැබූ මෙම තරගාවලි ජයග්‍රහණය නිවසේ රැඳී සිටින ජනතාවගේ දැසමානයට ගෙන ඒමට සියත අපට හැකිවීම අතිශය සතුටක් විසිපන ශතවර්ෂයේ උපත ලබා ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ පළමු ක්‍රීඩකයා ලෙස මහීෂ් තීක්ෂණ ඊයේ දින එක් දින පරම් හිමි කරගත්තේ පළමු වරටයි කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආරම්භක සම්බන්ධතාව ලකුණු 22කට සීමා වූ අතර ලකුණු 99ක් තුල ශ්‍රී ලංකාවේ ප්‍රබල කඩුලු 4ක්ම දවා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වුණා. අඩු ලකුණු සංඛ්‍යාවක් තුල කඩුලු දැවී යාමත් සමග තරගයේ පීඩණය සිය කරමතට ගත් චරිත් අසලංක ලකුණු 47ක් රැස් කරමින් අර්ධ ශතකය පෙනෙන මානයේ සිටියේදී අවසනාබන්ත ලෙස දැවී ගියා. धनंजय सिल्वा लखनऊ 31 दुष्मंत चमीर लखनऊ 29ක් රැස් කළා එක් දින තරගයක අවදානම් සහගත ලකුණු සංඛ්‍යාවක් ලෙස ලකුණු 203ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට ශ්‍රී ලංකා ඉනිම ඊයේ දින සීමා වුණා පන්දු යවන්නන්ගේ කරමත වැටුණු තරගයේ වගකීම මැනවින් ඉටු කරමින් ලකුණු 8ක් තුල දකුණු අප්‍රිකාවේ ආරම්භක සම්බන්ධතාව බිඳ හෙලීමට ප්‍රවීණ් ජයවික්‍රම සමත් වුණා ඒ අයිතු මක්රන්ගේ කඩුල්ල දවා ගනිමින් අනතුරුව පන්දු යැවීමට පැමිණි දුෂ්මන්ත චමීර දකුණු අප්‍රිකාවේ දෙවන කඩුල්ල සහ තෙවන කඩුල්ල දවා ගත්තා. එෙහිදී සැවම මවිත කරමින් කමිදු මෙන්ඩිස් රැකගත් උඩ පන්දුව කල්ගේත් අවධානයට ලක් වුණා. වරම් දෙන්න දිනුමට අපේම පසුව දසවන පන්දුවාරයේ වගකීම හිමි වූ ප්‍රථම එක් දින වරම් හිමි කරගත් මහීෂ් තීක්ෂණ තමාට එක් දින තරගයකදී ලැබුණු ප්‍රථම පන්දුවාරයේ පළමු පන්දුවටම කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා. ශ්‍රීලංකා ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර පිටියේදී සිය ප්‍රථම තරගයේ ප්‍රථම පන්දුවාරේ පළමු පන්දුවටම කඩුල්ලක් දවා ගත්තේ වසර 19කට පසුයි. ලකුණු 54ක් තුල දකුණු අප්‍රිකාවේ ප්‍රබල කඩුලු 5ක්ම විඳහෙළු ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් තරගයේ ජයග්‍රහණය සියතට ගැනීමට සමත් වුණා. That's a good try.
වනිදු හසරංග ඊයේ දින කඩුලු දෙකක් දබා ගත් අතර මහේෂ් තීක්ෂණ සිය මංගල තරගයේදීම ලකුණු 37කට කඩුලු 4ක් බිඳ හෙළුවා. දුෂ්මන්ත චමීර කඩුලු 2යි. චරිත් අසලංකද ඊයේ දිනේ සිය 1 දින දිවියේ පළමු කඩුල්ල දබා ගත්තා. ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අසරණ වූ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දු වාර 30ක් තුල සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 125ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 78කින් ඊයේ දින තරගය ජයගත්තා. ඒ අනුව තරග දෙකට එකක් ලෙස ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු එක් දින තරගාවලියේ ජය හිමි වූයේ ශ්‍රී ලංකාවටයි. තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ දුෂ්මන්ත චමීරයි. සමස්ත තරගාවලියේම වීරයා සම්මානය දිනාගත්තේ චරිත් අසලංකයි. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති එක්දින තරගයකදී ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව පරාජය කරමින් එක්දින තරගාවලියක ජය හිමි කරගත්තේ වසර 8කට පසුව වීම විශේෂත්වයක්. එමෙන් මෙම තරගාවලිය ජය ගැනීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ICC ලෝක කුසලාන පිරිමි කණ්ඩායම් සටහනේ පළමු කණ්ඩායම් පහ අතරට පැමිණීමට සමත් වුණා. තරගාවලියේ අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නායක දසුන් චානක කේක්කිනාගේ බලමේට අපිට එන්න පුළුවන් නම් අඩමක් විදියට මාර විදියට ඉස්සරහට යන්න පුළුවන්. මම මෙතන එන්වයරන්මන්ට් එක ගොඩක් රිලැක්ස් කරලා තියෙන. يعني ඕනකෙට ඐඩියා ඕනකෙකින් ගන්න පුළුවන්. පිට සමහරලාට බයක් තියෙනවා ලොකු කෙනෙක් ලොකු ප්ලේ කෙනෙක්ට ගිහිල්ලා කතා කරන්න. ඉතින් මෙතන මම හිතනවා හොඳ එන්වයරන්මන්ට් එකක් තියෙනවා ඕන ප්ලේ කෙනෙක්ට ෂෙයා කරගන්න සමගි දේවල්. මට චරිත් ගෙන් දෙයක් ගන්න තියෙනවා නම් මම ඒක ගන්නවා. මට තනංජයෙන් දෙයක් ගන්න තියෙනවා නම් මම ඒක ගන්නවා. ඒ වෙන් තමයි අපිට ඉම්ප්‍රූ වෙන්න පුළුවන්. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සින් කණ්ඩායමට සුබ පැතුම් මෙක් කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුව අතර ක්‍රීඩා මාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙන්ම ක්‍රිකට් ජේෂ්ඨීන්ද ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම් මෙක් කර තිබුණා. ශ්‍රී ලංකා කණ්ඩායම දැන් සටන්කාමී ලෙස ලොව සුපිරිම කණ්ඩායම් පහ අතරට පැමිණ අවසන්. මේ ආපු ගමන ලේසි පහසු නෑ. පසුගිය කාලයේ දිගින් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ පරාජය වෙද්දී බොහෝ දෙනා ක්‍රිකට් අතහැරියා. ඒත් සියත අපි ජයග්‍රහණයේදී විතරක් නෙවෙයි පරාජයේදීත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතහැරියේ මගහැරියේ නැහැ. පැරදුණු ක්‍රිකට් ජයග්‍රාහී මාවතට රැගෙන එන්න වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය ඉතාම බහර දුර වගකීමක් සියතට ගත්තා. පන්දුවර 20 ලෝක ශූරතාව ලක්මවට දිනා දුන් තරගාවලියේ වගේම පසුගිය ඉන්දිය සහ මේවන විට පැවැත්වෙන දකුණු අප්‍රිකානු තරගාවලියේ නිල විකාශක අයිතිය හිමි කරගත්තා. සියත අපිට ඕන වුණේ ක්‍රිකට් ජයග්‍රාහී මාවතට යොමු කිරීමට කණ්ඩායම සවිමත් කිරීම සහ ක්‍රීඩා ලෝලීන් යළි ක්‍රිකට් වෙත ආකර්ෂණය කරවීමටයි. එහි සාර්ථක ප්‍රතිඵල අද අපි භුක්ති විඳිමින් සිටිනවා. අද සමාජ මාධ්‍ය තුලද වාර්තා කර තිබුණේ සියත ක්‍රිකට් පෙන්නුවොත් මැච් දිනුම් තමයි කියන අදහසයි. අද රටම කියන්නේ මැච් දිනනවා බලන්න නම් සියතෙන් ක්‍රිකට් පෙන්වන්න ඕනි කියලා. වෙන මාධ්‍ය ආයතන වලින් ඇත්තම කිව්වොත් එහෙම අපේ ක්‍රිකට් කණ්ඩායමට ඉතා විශාල ලෙස පහර එල්ල කරා. ඒ වගේම සමාජ මාධ්‍ය වලනු ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ගොඩාක් පහර එල්ල කරනවා අපි දැකලා තිබ්බා. ඉතින් මේ වගේ වෙලාවක සියත මාධ්‍ය ආයතනයේ විකාශක අයිතිය අරගෙන ඒ වගේ ලොකු මෙහෙයක් ඉටු කරන බව අපි ක්‍රීඩා ලෝලීන් වෙන අපි හොඳටම දන්නවා. ක්‍රිකට් වලට වෙන්න ඕනි දේ නම් සුපිරියට වුණා ඉදින්. මේක පට්ටෙයිදී. සියත ආයතනයත් නැවත එකතු වෙලා ක්‍රිකට් බැටලා තියෙන කාලෙක නැවත ටීම් එක උඩට අරගෙන උන්ට හොඳ ශක්තියක් ලබා දුන්නා. සභාපතිතුමා පාර්ලිමේන්තුවේ සියලුම දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා මෙන්න මේ කරපු සත්කාරයට. අපිට සැහෙන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ලබන ලෝක කුසලානේ ජයග්‍රහණය කරගන්න හැකියාව ලැබෙයි කියලා අපි සිතනාලිකාවට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පහුගිය කාලයේදී අපේ ක්‍රිකට් ක්‍රීඩාව පහතට ඇද දැම්මා තිබුණා අපේ සමාජ මාධ්‍ය ජාල ඇතැම් නාලිකා. ඒ වයින් අත් මිදලා මේක ඉහළට ගත්තේ ඇත්තටම සියතේ අනුග්‍රහය නිසා. ඒ වගේම සියත වටා අපි හැමෝම එක්රොක් වෙලා ඉන්නවා. අපේ ටීම් එකේ දස්කම් හැමදාම බලන්න. අනිත් channel ඔක්කොම ටීම් එකට පහර දෙද්දි ඒගොල්ලන්ගේ මොරාල් එක වැඩි කරා කියලා මම හිතන්නේ සියතින්ම තමයි අනිත් channel කිසි chance එකක් දුන්නේ නැහැ. COVID-19 තත්ත්වය සමග මානසික තත්ත්වය වැඩිලා තිබුණා. ඒත් එක්ක මිනිස්සුන්ට නව ප්‍රබෝධයක් දීලා සියත නාලිකාව තමයි නැවතත් මෙම ක්‍රිකට් වැඩිලා තිබුණ තත්ත්වෙන් එළියට අරගෙන ක්‍රීඩාව නංගලා තිබ්බට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. දැනට කිසිම වෙනස් කිරීමක් නැතුව දිගටම ඔහොම රඳවගෙන ওই ටීම් එක අරන් ගියොත් අපිට ගොඩක් හොඳයි. කණ්ඩායම
ගැන අපිට සෑහෙන සතුටුයි. ඒ වගේම සියද රූපවාහිනියටත් අපි ස්තුති කරනවා. මැච් එක ගැන ඉතින් සන්තෝෂයි. අපේ ශ්‍රී ලංකාවට ඉතින් ජයක් ගෙනාවු එකට ගොඩක් ස්තුතියි. ඔය කාලෙකින් පස්සේ මැච් එකක් දින්න අපේ ලංකාවට අපි බොහොම සන්තෝෂයි. අන්තේ සියද ටීවී එකට බොහොම ස්තුතියි. කාලෙකට පස්සේ හොඳ මැච් එකක් බැලුවා. සියද ටීවී එකේ පෙන්වපු එකට වඩා ස්තුතියි. ක්‍රිකට් තරඟ හා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් ව්‍යාපාරික සන්නාම බොහෝමයක් තිබෙනවා. ඒත් සියත යනු ක්‍රිකට් දිනවන එකම සන්නාමයයි. දේශය පත් වෙතයි දෙන අවධානය. එළඹෙන සඳුදා රට යළිත් සම්පූර්ණයෙන් විවෘත නොකළහොත් කොවිඩ් අවධානම නැවතත් ඉහළ යා හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. එසේම කොරෝනා ආසාදිතව ප්‍රතිකාර සඳහා දෛනික රෝහල්ගත කරන කුඩා දරුවන්ගේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුවී ඇති බව රිජ්වේ ආර්යාලමාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා ප්‍රකාශ කළා. මේ අතර ශ්‍රී ලංකාවේ ඇති කොවිඩ් අවධානම හමුවේ අමරිකානුවන්ට ශ්‍රී ලංකාව තුළ සංචාරය නොකරන ලෙස අමරිකානු රෝගපාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා. දැන් වත්මන් කොවිඩ් තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාව. ව්‍යාප්ත වන කොරෝනා වෛරස් ප්‍රභේදයන් ආසාදනය වීමේ අවධානම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරයන්ගෙන් වැළකී සිටින ලෙස CDC හෙවත් අමරිකානු රෝගපාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය එරට වැසියන්ට නිවේදනය කර තිබෙනවා. එහි සංචාරකයන් සඳහාවට යවත් කලින කළ කොරෝනාවෙන් වැළකී සිටීමේ උපදෙස් මාලාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව, ජමයිකාව සහ බ්‍රුනයි සිව්වන මට්ටමේ එනම් අවධානම් ලයිස්තුවට ඇතුළත් කර ඇති බවයි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ සංචාරය අත්‍යවශ්‍ය නම් ඊට පෙර පූර්ණ එන්නත්කරණය ලබා සිටිය යුතු බවටද අමරිකානු රෝගපාලන මධ්‍යස්ථානය උපදෙස් ලබා දී තිබෙනවා. කොරෝනා වෛරස ආසාදිතව ප්‍රතිකාර සඳහා දෛනිකව රෝහල්ගත කරන කුඩා දරුවන් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුවී ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා ප්‍රකාශ කළා. පෙර දිනවලට වඩා මේ දිනවල සාමාන්‍යයෙන් 3-1 පමණ ප්‍රමාණයක් තමයි රෝගීන් වාර්තා වෙන්නේ. මීට පෙර දිනකට රෝගීන් 25-30 අතර ප්‍රමාණයක් වාර්තා වුවත් මේ දිනවල සාමාන්‍ය රෝගීන් 10-12 අතර ප්‍රමාණයක් තමයි අපිට වාර්තා වෙන්නේ. මේ දිනවල රෝගීන් 70 අතර ප්‍රමාණයක් තමයි නිවාසය ප්‍රතිකාර ලබන්නේ. ඒ වගේම දෙදසත්චාරයකේ ගත්තත් අපි රෝගීන් එක්කෙනු දෙන්නෙකුට පමණ තමයි කොරෝනා ආසාදිත රෝගීන් බවට අපිට ප්‍රතිකාර ලබා දීමට සිදු වෙලා තියෙන්නේ. ඊයේ මෙරටින් COVID-19 මරණ 184ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,504ක් දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා කළ කොවිඩ් මරණ 184 අතරින් මරණ 134ක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් අතරින් වාර්තා වී තිබුණා. මාධ්‍ය වාර්තාකරණයේදී ලෝකයේ පිළිගත් සමහර ප්‍රතිපත්ති සමහර මාධ්‍ය ආයතන භාවිත කරනවා. සමස්ත ලෝකයේ තුල දැනට පවතින මාධ්‍ය ආයතන එහිලා තමන්ටම ආවේනික ක්‍රමවේද අනුගමනය කරනවා දක්නට පුළුවන්. මෙම වසංගතයේදී විශේෂයෙන් වැඩිහිටි සහ බාලවයස්කාර දරුවන් තුළ අනිසිබ්බියක් ඇතිව තිබෙන බව අසන්නට සහ දකින්නට ලැබෙනවා. ඒ පිළිබඳ අප විශේෂඥ මනෝවෛද්‍ය සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජයමාල්ද සිල්වා මහතාගෙන් විමසීමක් සිදු කළා. මොකද මේවා නරඹන්නේ සමහරකට පවුල හැමෝම එකට ඉඳගෙන. ඒකට මෙතන පොඩි ළමයි ඉන්නවා. ඒ වගේම වැඩිහිටි අය ඉන්නවා. වයසින් වැඩි අය, දුර්වල ආර්ථිකවස්තු වල රෝග තියෙන අය, මානසික දුර්වලතා තියෙන අය. දැන් මේ අයගේ ආතතියට තියෙන පාත්‍ර බහය වැඩි. මේවන්ට තියෙන මානසික පීඩනය වැඩි. ඒකෙන් මේකට සංවේදී විදියට මේක කුඹලා පෙන්වනකොට මරණ ජනමාධ්‍යකින් ප්‍රචාරය කරලා යනකොට ඒක ජීවිත වෙනවා, නිරාවරණය වෙනවා අපි හැමෝටම. මේ විදිහටම සෙන්වන්නේ එක අතීතෙම දැන් ඕනාවට වැඩි වෙලා තියෙනවා. පණිවිඩය දෙන්නේ නමුත් මේ සංවේදී ආයතනෙමි අනුකම්පා කරලා යම් තාක් සීමා කරනවා. මේ අතර එළඹෙන සඳුදා රට යළිත් සම්පූර්ණයෙන්ම විවෘත කළහොත් කොවිඩ් අවධානම නැවතත් ඉහළ යා හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. රට විවෘත කරොත් නැවත වතාවක් ආපහු මුල් තැනට යන්න ගියොත් මං හිතනවා අපිට කවදාකවත් මේ ප්‍රශ්නේ ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා රට ලබන සඳුදා විවෘත කරනවා නම් එදිනට රටේ සමාජ ආර්ථික කටයුතු කරගෙන යෑමේදී කළ යුතු ආකාරයේ පිළිබඳව ඒ අංශවල බලධාරීන් විසින් මේ වෙනකොට සැලසුම් සකස් කරලා ඒවා ප්‍රසිද්ධට පත් කරලා තියෙනවා නම් මං හිතනවා රට ඇරීමට සුදුසු තත්ත්වයක් තියෙනවාද කියලා සෑහීමකට පත් වෙන්න පුළුවන්. එසේ නොවි රට විවෘත කිරීමනොත් ගැටලු සහගත පත්වයකට පත් වෙන්න පුළුවන්. කොයි මොහොතේ හෝ රට විවෘත කළොත් රටේ ඒ ඉදිරි කරගෙන යන සමාජ ආර්ථික කටයුතු රෝගේ බෝවීමට තුඩු දෙන ලෙසින් සිදු නොවීමට අවශ්‍ය සැලසුම් ඒ අංශ විසින් බාර අරගෙන කළ යුතුය.
මේ අතර අද දින නව කොවිඩ් රෝගීන් 2269 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශය තහවුරු කළා. වර්තමානයේ පවතින වසංගත තත්වය සමග ගර්භණී වීම වසරකෙන්වත් ප්‍රමාද කරන ලෙසට ප්‍රසව හා නාරි වේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපතු මහතා එල්ලීමක් කරනවා. ඒ අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකදී. කොවිඩ් අලුත් රෝගයක්. කොවිඩ් ගැන අපි දන්නේ නැහැ ඇත්තටම. ඉස්සෙල්ලා එක නෙමෙයි දැන් ඩෙල්ටා එකක් ඇවිල්ලා තියෙනවා. ඩෙල්ටා වේරියන්ට් එක එනකොට අපි දන්නවා ඒකෙන් අම්මට ප්‍රශ්නකුත් වෙනවා. මොකද දැන් අපි ගන්නෙ කොවිඩ් හැදුනොත් ගර්භිණී සමයේ ඒක අධි අවදානම් තත්ත්වයක් විදිහට. දරුවට හානි වෙන්න පුළුවන්, අම්මට හානි වෙන්න පුළුවන්, කොවිඩ් රෝගය උත්සන්න වෙන්න පුළුවන් ගර්භිණී මවකට කොවිඩ් හැදුනොත්. ඉල්ලීමක් තියෙනවා ඕනෑම මවකට. දැන් ගර්භිණී නම් ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් ඔබ විවාහ වෙලා දරුවෙක් බලාපොරොත්තු ඉන්නවනම් පුළුවන්කමක් තියෙනවා නම් නැවත වතාවක් කල්පනා කරලා බලන්න අවුරුද්දකට අපි පවුල් සැලසුමක් පාවිච්චි කරමුද කියලා. ඒක හින්දා මගේ ඉල්ලීමක් තමයි පුළුවන් නම් අවුරුද්දකට ගර්භිණී භාවයක් පමා කරන්න. ලොකුම අවශ්‍යතාවයක් නැත්නම් දරුවෙක් හදාගෙන දරුවෙක් ඉන්නවනම් අපිට ඒ අවුරුද්ද ලබා දෙන්න. මොකද අපි හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ අදට වඩා හොඳ හෙටක් ගැන. මේ අතර කොළඹ ජාතික රෝහලේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා. සැප්තැම්බර් මාසේ පළවෙනිදා ඉඳන් රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් පහළ ගියා. අපරෝහලේ කොවිඩ් වසංගතය ආසාදනය වෙච්ච රෝගීන් සිටියේ 349ක් පමණයි. සාපේක්ෂව බැලුවොත් එහෙම අපිට පළවෙනිද අපිට හිටියා 472ක්. ඒතර ක්‍රමයෙන් අඩු වෙගෙන යන බව පේනවා. එකම එක තියෙන්නේ මේම රෝගීන් බැලුවාම අපිට පේනවා රෝගීන් ඉන්න ප්‍රමාණයෙන් 50%කට කිට්ටු ප්‍රමාණයකට ඔක්සිජන් අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒක අඩු වෙලා නැහැ. රෝගීන්ට ඔක්සිජන් ලබා දීමේ හැකියාව වැඩි දියුණු කරන්නත් කටයුතු කරලා තියෙනවා. ජාතික රෝග වශයෙන් මට සහතික වෙන්න පුළුවන්. අපි කවදාකවත් කිසිම රෝගියෙක්ව නැවත හරවා යවන්නේ නැහැ. දැනට අපේ රටේ කොවිඩ් මර්ධන එන්නත් පහක් භාවිතා කරනවා. මේ අතරින් හොඳම එන්නත මොකක්ද? වෙනත් අසනීප තියෙනවා නම් මේ එන්නත් ගන්න එක ඇත්තටම හොඳද? කෙනෙක් ලබාගත් එන්නත මොකක්ද කියලා කිසියම් පරීක්ෂණයකින් හොයාගන්න පුළුවන්ද? මේ සියලු ප්‍රශ්න සඳහා කායික රෝග විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා සියතට අදහස් පළ කළා. ලංකාවේ භාවිතා වෙන වැක්සින් වර්ග පහක් ස්පුට්නික්, කොවිෂීල්ඩ්, සයිනෝෆාම්, මොඩර්නා සහ ෆයිසර්. අපෙන් අහන ප්‍රශ්නයක් තමයි කොයි වැක්සින්ද හොඳ කියලා. මට දෙන්න දෙන කෙටිම පිළිතුර තමයි මේ වැක්සින් ඔක්කොම හොඳයි. මේ වැක්සින් වලින් ඔක්කොගෙම කරන්නේ ඇඟේ කොරෝනා වෛරසයට විරුද්ධ ප්‍රතිදේහ නිෂ්පාදනය කිරීම. මම සරල උදාහරණයක් කියන්නම්. යම් කිසි කෙනෙකුට හම්බන්තොටට යන්න ඕන නම් ඒ පුද්ගලට යන්න පුළුවන් මුහුදෙන් යන්න පුළුවන්, ගුවනින් යන්න පුළුවන්, හයිවේ එක යන්න පුළුවන්, එහෙම නැත්නම් සාමාන්‍ය පාරෙන් යන්න පුළුවන්. නමුත් ගමනාන්තය වෙන්නේ හම්බන්තොට. මේකෙත් එහෙමයි. මොන වැක්සින් එක භාවිත කරත් අවසාන ප්‍රතිඵලය තමයි ඇඟේ මේ කොවිඩ් මේ රෝගයට විරුද්ධව ප්‍රතිදේහ නිර්මාණය කිරීම, නිෂ්පාදනය කිරීම. ඊළඟ ප්‍රශ්නේ අහන එක ප්‍රශ්නයක් තමයි එක එක රෝග තියෙන කට්ටිය එහෙම නැත්නම් නොයෙක් නොයෙක් අසාධ්‍යමිකතාවෙන් තියෙන පුද්ගලින් මේ වැක්සින් එක ලබා ගත යුතුද කියන මම කෙටිම පිළිතුර කියන්නේ ලබා ගත යුතුමයි. Tamanට වෙන වෙන රෝග තියෙනවා නම් මේ වැක්සින් එක ලබා ගත යුතුමයි. තවත් ප්‍රශ්නයක් තමයි සමහර බටහිර රටවල් සමහර වැක්සින් ගත්තු පුද්ගලයන්ට ඇතුළුවීම තහනම් කරලා තියෙනවා. මං හිතන්නේ මේක ඉතාමත් අමානුෂික සදාචාර නොවන ක්‍රියාවලියක් කියලා තමයි මට හිතෙන්නේ. ඒ වගේම තමයි මට නම් හිතෙන්නේ නම් මේක මේ අනාගතයේදී මේ වැක්සින් එකට ඇතිවන දැඩි විලඳපොළ කලමනාකරණය කරගන්න ගත්තු පියවරක් හැටියට තමයි මට හිතෙන්නේ. අනිත් එක මම තව කාරණයක් කියන්න. ඔබ ගත්තේ කුමන වැක්සින් එකක්ද කියලා ටෙස්ට් කරන්න බෑ ඔබගේ බ්ලඩ් වලින්. ඒ පරීක්ෂණයෙන් කියන්න පුළුවන්නේ කොරෝනා රෝගයට විරුද්ධ ප්‍රතිදේහ ඇඟේ තියෙනවද නැද්ද කියන එක පමණයි. මගේ පණිවිඩය තමයි කරුණාකරලා Tamanට ලැබෙන පළවෙනි අවස්ථාවෙන්ම මේ වැක්සින් එක ලබා ගන්න. වත්මන් රජයේ ඇඳිරි නීතිය පවා අවතක්සේරු කර ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැදවුම්කරු KD ලාල්කාන්ත මහතා පවසනවා. ඇන්ටිජන් කට්ටල හරහා සිදු කරන බව කියන ටෙන්ඩර් ජාවාරමක් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායකාර මහතා හෙළි කළා. ලොක්ඩවුන් එකේ තේරුම තමයි එහෙමේ දුවන එක නතර කරලා රෝගීන් වේගෙන් ඉක්මනින් හඳුනා ගන්න. ඉතින් රෝගීන් ඉක්මනින් හඳුනා ගන්න නම් පරීක්ෂණ වැඩි කරන්න ඕනේ. දැන් ආණ්ඩුවට කොච්චර කිව්වත් මේක බීරියලින්ට වීණා වයනවා වගේ. පරීක්ෂණ ගන්න අඩු කරනවානේ. ඔක්කොම පුළුවන් කියලා ආපු ආණ්ඩුවට බයක් තියෙනවා රෝගීන් හඳුනා ගත්තම කලමනාකරණය කරගන්න බැරි වෙයි කියලා බයක් තියෙන්නේ. ඉතින් මේකෙන් කොහොමද මේ වසංගත ඉවර කරන්නේ? අර සුනාමිය වෙලාවේ මිනිසුන්ට තියෙන ඇඳුම් ටික පවා දුන්නා වගේ මිනිස්සු මේකට ඕන කරන දේවල් සපයන්න සූදානම්. මේ හෝල් වලට ඕන ඇඳන් ඕන නම් මිනිස්සු බිම බුදියගෙන හරි ගෙදර තියෙන ඇඳ හරි ගෙනල්ලා දෙයි. ඇඳිරි නීතිය දැන් මම මෙහෙම තියෙනවද රටක්? දැන් මේ ඇඳිරි නීතියක් ගොම්පාට් කරලා දෙයි.
ප්‍රකාශ නිකුත් කරලා නිකන් ඉන්නේ නැතුව ආණ්ඩුවට බලපෑම් කරන වැඩසටහනකට මේ රටේ ජනතාව පක්ෂභේද පැත්තකට තියලා දැවැන්ත බලපෑම් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. දැන් මේ අලුත් ඇන්ටිජන් කට්ටල මිලියනයක් මිලදී ගන්න ටෙන්ඩරයක් එළියට එනකොට අපි අහනවා ආණ්ඩුවෙන් කොච්චර තොගයක් අද රට සතුව තියෙනවද මේ වෙලාවේ මේ ඇන්ටිජන් කට්ටල. ඒක නිකන් කාට හරි ඉක්මනින් හම්බු කරගන්න දීලා කලදුටු කල වලහිහ ගන්න අනි හනිකට මේ වගේ වැඩ කරන්න කියලා අපි අහනවා. ඇන්ටිජන් කට්ටල මිලියනයක් සඳහා 111,326ක් මේ සඳහා වෙන් කරනවා. මේ ටෙන්ඩර් පත්‍රිකාව හදලා තියෙන ටේලමේඩ් කරලා ඇන්ටිජන් කට්ටලයක් වෙනුවෙන් 1132ක් වියදම් කරනවා. කොරෝනා මර්ධන කාර්යයේදී විශේෂඥයින් ඉන් ඉවත්වීම ඉතා භයානක තත්ත්වයක් නිර්මාණය කරන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. රජය ගෙන යන වැඩපිළිවෙල දුටු විට මෙය ආණ්ඩුවක්ද සෙල්ලන් ආණ්ඩුවක්ද කියා සිතන බවයි මුරුත්තෙට්ටුවේ හිමියන් අද පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පැත්තකින් අපිට හිතෙනවා මේක ආණ්ඩුවක්ද එහෙම නැත්නම් සෙල්ලමක්ද සෙල්ලම් ආණ්ඩුවක්ද. දැන් අද වෙලා තිබෙන්නේ අස්සයා පැනලා ගියා ස්ථානය වැහුවා. දැන් අපිට අහන්න වෙලා තිබෙනවා අද මේ වැඩ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවද එහෙම නැත්නම් නන්දසේන රාජපක්ෂ මහත්මයාද කියලා අපිට අහන්න වෙලා තිබෙනවා. දැන් අද අපිට පේන්නේ ආරක්ෂක ලේකම්තුමා කරපු දේවල් තමයි අද ජනාධිපති කරන්නේ. මේක ඉක්මනින් වෙනස් විය යුතුයි. පළපුරුදු තිබෙන විශේෂඥ වෛද්‍යවරු ඈත් වෙනවා කිව්වලා මොකක්වත් බැරි ඔළුවේ මැටි තිබෙන තමන්ගේ වාසියට කතා කරන විශේෂඥ කෙනෙකු කොටසක් ඉන්නවා. ඕගොල්ලෝ ළඟ තියාගන්න මේ වැඩේ කරන්න බෑ. ප්‍රබුද්ධ විශේෂඥ වෛද්‍යවරු ඈත් වෙනවා කියලා කියන්නේ දවසින් දවස කොරෝනා ව්‍යසනය වර්ධනය වෙනවා කියන එකයි. විශේෂඥ වෛද්‍යවරු මේ කමිටුවෙන් ඉල්ලා අස්වීම කොවිඩ් මර්ධන වැඩපිළිවෙල නියම දිශානතියකින් සිදු නොවන තත්ත්වයක් තුළ තාක්ෂණික කමිටු වලින් ගන්න තීන්දුව තීරණ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරු ඔවුන්ට මේවයි වගකීම ගන්න බැරි තත්ත්වයක් තුළ ඔවුන් මේ ඉල්ලා ස්වීම් සිදු කරනවාද කියලා අපිට මේ කරන ප්‍රකාශ දිහා බැලුවාම අපිට සිතන්න පුළුවන්. මේක ඉතාමත්ම භයානක තත්ත්වයක්. COVID-19 මර්ධන ක්‍රියාවලිය සහ මේ එන්නත් කරන දැනට සිදුවන ආකාරය පිළිබඳව අපේ කිසිම සතුටක් ඇත්තේ නැහැ. මේ රජය බලයට පත් කරාට පස්සේ අද වෙනතුරු පත් කරපු කීයක් විද්වතුන් විශාල සංඛ්‍යාවක් අද මේ වෙනකොට 20ක් 30ක් විතර ඉල්ලා අස්වලා තියෙනවා. ඒගොල්ලෝ අයින් වෙන්නේ මොකද මේ දේශපාලන බලපෑම. කොවිඩ් විශේෂඥ වෛද්‍ය කමිටුවත් අයින් වෙනවා. මේ මොකද දේශපාලන බලපෑම. ලෝකේ හොඳම සෞඛ්‍ය තත්ත්වයේ තිබුණ රටක් තිබුණ ලංකාව අද ලෝකේ නරකම සෞඛ්‍ය තත්ත්වයේ තිබෙන රටවල් 6න් එකකට ඇති වෙලා තියෙනවා. අගමැතිවරයා සහ විදේශ ඇමතිවරයා ඇතුළු කණ්ඩායම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුවත් කිරීමට සූදානම් වනවා නම් තමන්ත ජාත්‍යන්තරය දැනුවත් කිරීමට කටයුතු කරන බව කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ වැඩිදුරට ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයටද කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි. අගමැතිතුමා සහ විදේශ කටයුතු ඇමතිතුමා ඉතාලියට ගිහිල්ලා පැවැත්වෙන සමුළුවකදී පසුව වතිකානයට ගිහිල්ලා සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේත් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. එයාලා පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වෙච්ච අයට දුන්නු සහන සහ උදව් පදව් පිළිබඳව විස්තර කිරීමක් කරන්න යනවා කියලා දාලා තියෙනවා. මා ප්‍රකාශ කළ යුතුයි අපි මේ ලාබාල ප්‍රයත්නය හෙලා දකින. ජනාධිපතිතුමාට ජූලි මාසේ 12 වෙනිදා දිනේ දරන ලිපියක් අපි යවුවා. සේරම කාරණා විස්තර කරලා මේ සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතුයි කියන එක දන්වලා. නමුත් ඒකට අපිට ලැබුණේ බොහොම බාල පිළිතුරක්. ප්‍රශ්නය මගහැරලා යන පිළිතුරක් අපිට ලැබුණා. ඒ නිසා රජය ජාත්‍යන්තරයට යනවා නම් අපිත් ජාත්‍යන්තරයට යන්න. මේ සම්බන්ධව අපි වතිකානයේ යුක්තිය සහ සාමය පිළිබඳ නියෝජනයට කරුණු ඉදිරිපත් කරලා තිබුණා කලින්. ඒ අය මට දැනුම් දුන්නා ජිනීවාහි සිටින ඔවුන්ගේ නියෝජිතයන් මාර්ගයෙන් අපේ මේ දුක් ගැනවිල්ල ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන්නට සූදානම් කියලා. විදේශ ඇමතිතුමා සහ ඒ කණ්ඩායම ඒ ගත්තු තීරණය අපි සම්පූර්ණයෙන්ම කළා. තමන්ව ආරක්ෂා කරගන්න ජාත්‍යන්තරයට ගිහිල්ලා ජාත්‍යන්තරයේ උදව්ව ඉල්ලගෙන හැංගිලා යන්න බලන එක නෙමෙයි පිටකොන්ද තියෙන මිනිස්සු කරන්නේ. ඉතින් මෙතනදී මේ ජාත්‍යන්තරයට යෑම ඉතාමත්ම බාල බොළඳ වැඩක්. රජයට මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්. ඒ නිසා අපි නෙමෙයි ජාත්‍යන්තරයට ගියේ,
ඔබයි ගියේ. ටිකට් එකක් අරගෙන ගිහිල්ලා ඊට පස්සේ අපේ බදු මුදල්නේ හෝටල් වල නැවතිලා මේ කරන්න යන ප්‍රෝඩාව මේ කරන්න යන අකටයුත්ත අපි අනිවාර්යයෙන්ම හෙලා දකිමු. රජය ඇත්තටම අවංක නම් මේ කාර්යයේදී ඇයි රජය ජනාධිපති කොමිෂන් සභාව විසින් කරලා තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? ඒ ප්‍රශ්නයට ආණ්ඩු උත්තර දෙන්නට ඕනේ. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මේ කරන ප්‍රෝඩාවට රැවටෙන්නට එපා කියලා. මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අග්‍රාමාත්‍යවරයා බොලොග්නා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සමන්ත්‍රණයක ප්‍රධාන දේශනය සඳහා සංචාරය යෙදෙන බවයි. මෙම සංචාරය තුළ අග්‍රාමාත්‍යවරයා ශුද්ධෝත්තම පාප් වහන්සේ හමුවීමට හෝ වතිකානුවේ සංචාරය කිරීමට ඉල්ලා නොමැති බවත් එවැනි ආරාධනයක් ලැබී නොමැති බවත් විදේශ අමාත්‍යාංශය පවසනවා. අදාළ දේශනය අවසන් වූ පසු අග්‍රාමාත්‍යවරයා සහ සංචාරයට එක්වන විදේශ අමාත්‍යවරයා ඉතාලියෙන් පිටවනු ඇති බවද විදේශ අමාත්‍යාංශය අද පසුරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළා. නැවත මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කිරීමේ සූදානමක් පිළිබඳ පළවන වාර්තා තහවුරු කරන්න බෑ. ඒත් ඒ ප්‍රතික්ෂේප කරන්නත් බෑ. මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. මේ අතර ඊයේ දින සම්මත කළ මුදල් පනත හරහා සිදුවන්නේ කළු සල්ලි සුදු කිරීමක් නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ඊයේ දිනේදී මුදල් පනතක් සම්මත කරගත්තා. යම් අවස්ථාවලදී බොහෝ දෙනෙකුට තමන්ගේ මුදල් සාමාන්‍ය ආර්ථිකමය කටයුතු වලට යොමු කරන්නට බැරි වෙන අවස්ථාවක්. ඒ මුදල් වෙනුවෙන් බදු නොගෙවුවම ඒක මේ මුදල් ආර්ථිකයට එකතු කර ගැනීමට දුෂ්කරතාවයක් තියෙනවා. ඒ නිසා 1%ක බද්දක් ගෙවලා සාමාන්‍යයෙන් අපේ කටයුතු සිදුවෙන ආර්ථිකයට යොමු කර ගැනීමට අවස්ථාවක් අපි මේ අලුත් පනත තුළින් සියලු දෙනාට ලබා දීලා තියෙනවා. ඒකෙන් කියවෙන්නේ නැහැ මේ මුදල් කළු සල්ලි එහෙම නැත්නම් නීති විරෝධී සල්ලි කියලා. ඒ මුදල් ඇත්ත වශයෙන්ම බදු නොගෙවපු මුදල්. ඔබතුමා මේ විශ්‍රාම වැටුප වැඩි කරගන්න යනවායි කියලා ඇත්තම එහෙම කාරණයක් තියෙනවද ඔබ? මම මුලින්ම කියනට ඕනේ මම විශ්‍රාම වැටුප හැටියට සත්‍යයක්ව තරන්නේ නැහැ. මම තීරුබද රහිත වාහනයක්ව තරන්නේ. මට ඒක ගන්න තිබුණා. ඒකට විශ්‍රාම වැටුප මට හිමිවිය යුතු වරප්‍රසාදයක්. ඔය එක එක කාටුන් යනවා එක එක දේවල් කියတဲ့ වට මම කියන්නට ඕනේ. මට ඒ වැනි දෙයක් හිමි වුණත් මම මේක අරගෙන නැහැ. ඉතින් ඒ නිසා මම ඒක තාමත් පැහැදිලි ලෙස කියන්නට අවශ්‍යයි. මහා බැංකුව පැත්තට යන්න ආගමනයක් තියෙනවා වගේ පෙන්눔 කරනවා නේද සමාජ මාධ්‍ය කියන්නේ. එහෙම දෙයක් වෙයිද ඇත්තටම ඉදිරියේ? මම මේ පිළිබඳව මට ඒ කතාව ප්‍රතික්ෂේප කරන්නත් බෑ. ඒ කතාව තහවුරු කරන්නත් බෑ. පසුගිය තුන්වනදා එඬේරමුල්ල ප්‍රදේශයේ සීනි තොග සඟවා තිබියදී රජයේ භාරයට ගත් ගබඩාවක මුද්‍රා ඉවත්කොට ගබඩාවේ සිබූ සීනි එම ගබඩාවේ හිමිකරුවන් රැගෙන ගොස් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පාරිභෝගික සේවා අධිකාරිය ඇතුළු පොලිස් විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට යන විටත් සීනි තොග ගබඩාවෙන් ඉවත් කරමින් තිබෙන අයුරු නිරීක්ෂණය වී තිබුණා. කූට ව්‍යාපාරිකයින් පිරිසක් විසින් ගබඩා තුළ සීනි තොග සංගවමින් වෙළඳ පොළෙහි කෘතිම සීනි හිඟයක් නිර්මාණය කිරීම පිළිබඳව පසුගිය දින කිහිපයම කතිකාවට ලක් වුණා. පසුගිය තුන්වනදා වත්තල එඬේරමුල ප්‍රදේශයේ පිහිටි ආර්.ජී. ස්ටෝස් ආයතනයට අයත් ගබඩාවක සංගවා තිබේදී සොයාගත් සීනි මෙට්‍රික් ටොන් 4100 මුද්‍රා තැබීමට පාරිභෝගික සේවා අධිකාරිය පසුගියදා කටයුතු කළා. පසුව ගබඩාවට මුද්‍රා තැබීමටයි එවනිල ධරීන් පියවර ගත්තේ. එලෙස ගබඩාවට මුද්‍රා තබා පාරිභෝගික සේවා අධිකාරිය යටතට ගත් එම ගබඩාවේ මුද්‍රා ඉවත් කොට ඇති බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය පාරිභෝගික සේවා අධිකාරිය සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයාගේ නිලධාරීන් පිරිසක් සමග එක්ව ගබඩාව පරීක්ෂා කළා. එහිදී දක්නට ලැබුණේ මුද්‍රා තැබූ ගබඩාවේ මුද්‍රා ඉවත් කර එම ගබඩාවේ ඇති සීනි තොග පිටතට ගෙන ඇති බවයි. එම ස්ථානයට අදාළ නිලධාරීන් යන විටත් පිටත් කර හැරීම සඳහා සීනි තොග ලොරි රථයකට පටවන අයුරු මෙලෙස දක්නට ලැබුණා. එම අවස්ථාවේදී ගබඩාවේ බහරකරුවන් දෙදෙනෙකු සහ ලොරි රථයේ රියදුරු කඩවත පොලිසිය වෙත බහර දීමට නිලධාරීන් කටයුතු කළ අතර ගබඩාව නැවත මුද්‍රා තැබීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කළා. මේ අතර වත්තල මාබෝල ප්‍රදේශයේ පිහිටි තවත් සීනි ගබඩාවක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අද දින වටලනු ලැබුවා. එහි තිබී සීනි මෙට්‍රික් ටොන් 9036ක් පාරිභෝගික සේවා අධිකාරිය බහරයට ගෙන අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා බහරයට පත් කරනු ලැබුවා.
කෙසේ වෙතත් එම ගබඩාවේ වෙනත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගබඩා කර ඇති හේයින් එම ගබඩාව මුද්‍රා තැබීමෙන් වැළකීමටයි පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කළේ. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ මෝල් හිමියන්ගේ වීමෝල් පාරිභෝගික සේවා අධිකාරිය සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා අද දින නිරීක්ෂණය කළා. දැන් රට වටාපුවත් කිහිපයක් කෙටියෙන්. සදහිරු සෑයේ චූඩාමාණික්‍ය සහ කොත් වහන්සේ මේ දක්වා කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර ඇති අතර දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කරනවා. මහනුවර ජාතික රෝහලේ ඉල්ලීම මත යුද්ධ හමුදාවේ 11 වන සේනාංකයේ විසින් ලේ දන් දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඓතිහාසික සබරගමු මහසෙන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කරමින් අද අලුයම යෙදුණු සුබ මොහොතින් චාරිත්‍රානුකූලව කප්සිටුවා ප්‍රථම කුඹල් පෙරහර ආරම්භ කෙරුණා. අනුරාධපුර මිහින්තලය පොතානගම් මණී රක්ෂිත ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩිතබා වනාලියකු ඝාතනය කර තිබෙනවා. ඇඳර නීති කාලය තුළ නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා මඩකලපුව මරකොට්ටන් චෙන් කලපුවේ ඔරුතුල සඟවා තිබූ නීති විරෝධී මත්පැන් මිලිලීටර් 70,000ක් මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශන එකක නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් පාණ්ඩ පර්යන්තය හරහා ඔක්සිමීටර තොගයක් නීති විරෝධී ලෙස ගෙනීමේ ප්‍රයත්නයක් ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් වළක්වා තිබෙනවා. සැකකරු සන්තකයේ තිබී ඔක්සිමීටර 4200ක් සොයාගත් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙම ඔක්සිමීටර තොගේ වටිනාකම රුපියල් 23,44,642ක්. පසුගිය රජයේ සමයේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව එක්ව අල්ලාගෙන අධිකරණ නියෝග මත පින්නවල අලි සංරක්ෂණාගාරයේ රඳවා සිටි අලි 7 දෙනෙකු යළිත් අයිතිකරුවන් වෙත මුදා හැරීම ඊයේ දින සිදු කෙරුණා. කොවිඩ් රෝගීන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් අමෙරිකානු තානාපති කාර්යාලය හරහා අමෙරිකානු රජය හා එම ජනතාවගේ පරිත්‍යාගයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බහර දී තිබෙනවා. බොරලෙස්ක මුව පොලිස් වසමේ ආසිරි උයන මාවත ආසන්නයේ වෙල්යාය අසබඩ පිහිටා ඇති පොදු නානලින්දක තිබේදී මලසිරුරක් සොයාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. කොරෝනා ආරක්ෂිත ඇඳුමකින් සැරසී වේයන්කුඩ නගරයේ වෙළඳ සැල්වලට පැමිණ බලපත්‍ර පරීක්ෂා කරන මුවාවෙන් මුදල් ලබා ගැනීමට තැත්කළ ආරක්ෂකංශයේ සේවය කරන නිලධාරියෙකු අද දහවල් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු හෙට දින අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වවුනියාවේ සිට යාපනය දක්වා ධාවනය වූ කැබ් රථයක් සහ යාපනයේ සිට වවුනියාව දක්වා ධාවනය වූ ටිපර් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. අත්‍යවශ්‍ය සේවා යැයි සඳහන් කරමින් වටිනා දැවකඳන් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කළ කන්ටේනර් රථයක් බහරයට ගැනීමට පුත්තලම කරුවලගස්වැව වනජීවී කාර්යාලයේ නිලධාරීන් සමත් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. LOLC සමාගම සිය ශක්තිමත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ව්‍යාපාර ආකෘති සමග එහි ගෝලීය පිය සටහන් පුළුල් කරමින් මධ්‍ය ආසියාවේ පිහිටි තජිකිස්තානයේ මෙන්ම නැගෙනහිර අප්‍රිකාවේ මලාවි සහ ටැන්සානියාවේ සමාන්තර ආයෝජන තුනක් සිදු කර තිබෙනවා. LOLC සමාගම මධ්‍යම ආසියාවට ඇතුළු වන්නේ කලාපයේ මුල්ම ආයෝජනය ලෙස කරාට ලෙස ප්‍රකට තජිකිස්තානයේ ක්ෂුද්‍ර මූල්‍ය සහ රන් අය ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී සමාගමක 75% කොටසක් අත්පත් කර ගනිමින් මේ අතර නයිජීරියාවේ සහ සැම්බියාවේ සාර්ථක ක්ෂුද්‍ර මූල්‍ය මෙහෙයුම් තුළින් අප්‍රිකානු මහද්වීපයේ සිය ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා ලද ශක්තිය සමග LOLC සමූහය මලාවි සහ ටැන්සානියාවේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් දෙකක් උපාය මාර්ගිකව අත්පත් කරගෙන තිබෙනවා. මලාවි රාජ්‍යයේ එක්ස්ප්‍රස් ක්‍රෙඩිට් ලිමිටඩ් හි 100% කොටසක් හිමි කරගත් සමූහය ටැන්සානියාවේ තුචිචෙන්ගේ ටැන්සානියා ලිමිටඩ් හි 96% කොටසක් අත්පත් කරගනු ලැබුවා. LOLC සමූහය ඉන්දුනීසියාව, පිලිපීනය සහ පාකිස්තානය
යන රටවල මෑත කලිනව සිදු කළ ආයෝජන මගින්ද ශුද්‍ර මූල්‍ය සහ සුළුහා මධ්‍ය පරිමාණ සහ වත්කම් ස්ථාවර ලෙස ගොඩනංවමින් විශිෂ්ට ප්‍රතිඵලාත් කර ගැනීමට සමත් වී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් සමාගම අධ්‍යාපන අමාත්‍යංශය සමග එක්ව ඩයලොග් ටෙලිවිෂන් සහ VIU මෘදුකාංගය ඔස්සේ ස්මාර්ට් ජංගම දුරකථන මගින්ද අධ්‍යාපනික නාලිකා 10ක් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දීමට කටයුතු කර තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ ඩයලොග් ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා නැනස නාලිකාව ව්‍යාප්ත කිරීම තුළින් අපට තව දරුවන්ට අධ්‍යාපනය රැගෙන යන්නත් මෙය අවකාශයක් වෙනවා කියන කාරණේ. හැම දරුවෙක්ටම අධ්‍යාපනය ලබා ගැනීමට මේ දියත් කරන වැඩපිළිවෙල අලුත්ම පරිච්ඡේදයක් ලෙස දියත් කරනු ලැබුවා. ඒත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.